උදේ සර් දැන් ඔන්න ඉක්මනට ඔයගලන්ට උදේ පැහැදිලි කරනවා සරලව පැහැදිලි කරනවා කෙටියෙන් පැහැදිලි කරනවා මේ සංදි වර්ග 10 ඔන්න හොඳට අහගන්න සංදි වර්ග 10 පැහැදිලි කරනවා උදේ පළවෙනි එක තමයි පුතේ පූර්වස්වර ලෝප සංදි පූර්වස්වර පූර්වස්වර ලෝප සංදි ලෝප සංදි හරි උදේ පූර්වස්වර ලෝප සංදි කියලා ගත්තහම පුතේ බලන්න මේ සංදි වර්ග 10 පළවෙනි සංදි පූර්වස්වර ලෝප සංදි පුතේ පූර්වස්වර ලෝප සංදි මේකේ පුතේ මේ වචනෙම බලන්න මේ අර්ථ බලන්න මේ වර්ගයේ අර්ථය බලන්න මොකද්ද පූර්ව පූර්ව කියනක ඔයගොල්ලෝ දැන් දන්නවා මොකද්ද පූර්ව කියලා කියන්නේ පෙර නේද අර ධන ලකුණට කලින් තියෙන ස කියලා දුන්න එක මුලින් හරිද ධන ලකුණට කලින් තියෙන එක තමයි දුවේ පුතේ පූර්ව කියලා කියන්නේ හරි ස්වර කියන එක දන්නවනේ පුතේ ස්වරය කියන එක දන්නවනේ අක්ෂර මාලාවේ ස්වර අක්ෂර 18ක් තියෙනවා නේද ස්වරය කියන එක ඔයාලා දන්නවා ආ ඊළඟට පුතේ ලෝපය කියන එකත් දැන් දන්නවනේ පුතේ ස කතා කරානේ මුලින්ම ලෝපය කියන්නේ මොකද්ද කපා හරින එක නේ පැත්තකට කරලා දාන එක අයින් කරලා දාන එක ආහයි එහෙනම් අපි බලමු උදාහරණයක් බලමු හරි පුතේ ස ගන්නවා සංදි පදයක් ගන්නවා මොකක්ද සංදි පදය තමයි දුවේ පුතේ දකුණත මොකද්ද පුතේ සංදි පදය දකුණත හරි මේ දකුණත කියන පුතේ සංදි පදය කොහොමද හැදෙන්නේ මේක කොහොමද පුතේ මේක හැදෙන්නේ ඔන්න බලා ගන්න පුතේ දකුණු හොඳට බලන්න පුතේ දකුණු ධන අත දකුණු ධන අත මේ බලන්න පුතේ දකුණු ධන අත මොකක්ද දැන් අපිට කරන්න කියන්නේ පූර්ව ස්වර ලෝප සංදිය පූර්ව පදයේ පෙර පදයේ තියෙන ස්වරය පුතේ අපි මොකද කරන්න ඕනේ ලොක් කරන්න ඕනේ එහෙනම් පුතේ බලන්න ධන ලකුණට ඔයගලගේ S අරන් ඉන්න පුතේ කොහෙට තරන් ඉන්නේ S2 ධන ලකුණට තමයි S2 අරන් ඉන්නේ හරි ධන ලකුණට පුතේ කලින් තියෙන අක්ෂරය නේ පූර්වස්වර ලෝප සංදිය හරි ධන ලකුණට පුතේ කලින් තියෙන අකුරේ මොකද්ද පුතේ තියෙන අකුර අක්ෂරය මොකද්ද තියෙන්නේ නුයන්ක් තියෙන්නේ පුතේ නුයන් හැදෙන්නේ කොහොමද පුතේ ස්වර ව්‍යංජන වෙන් කරන්න කොහොමද නුයන් හැදෙන්නේ හල් නයන්න ධන උයන්න නේද හල් නයන්න ධන උයන්න තමයි පුතේ නූ වෙන්නේ හල් නයන්න ධන උයන්න එහෙනම් පුතේ අපි මොකද කරන්න ඕනේ පූර්වස්වර ලෝප සංදිය මොකද කරන්න ඕනේ පුතේ ධන ලකුණට මේ කලින් තියෙන මේ නුයන්නේ තියෙන පුතේ ස්වරය පුතේ අපි ලොක් කරන්න ඕනේ ස්වරය මොකක්ද උයන්න උයන්න පුතේ අපි මොකද කරන්නේ පුතේ කපලා දානවා උයන්න අපි අයින් කරලා දානවා පැහැදිලි නේද උයන්න අයින් කරනවා පුතේ උයන්න අයින් කරාම පුතේ ඉතුරු වෙන්නේ මොකද්ද පුතේ හල් නයන්නක් ඉතුරු වෙන්නේ උයන්න අයින් කරාම හල් නයන්නක් ඉතුරු වෙන්නේ පුතේ මේ හල් නයන්න පුතේ අපි මොකද කරන්නේ පුතේ මේ හල් නයන්නට පුතේ මේ අයන්න එකතු කරනවා මේ හල් නයන්නට මේ අයන්න එකතු කරනවා පුතේ මොකද වෙන්නේ පුතේ නයන්නක් බවට පත් වෙනවා මේ හල් නයන්නයි මේ අයන්නයි පුතේ අපි එකතු කරනවා එකතු කරාම මොකද වෙන්නේ පුතේ ඒක න බවට පත් වෙනවා හරි ඔන්න මොකද වෙන්නේ දකු දකු නත මේ දකු න අයන්න පුතේ එහෙම මෙනවා දකු නත බවට පත් වෙනවා ඔන්න බලන්න පැහැදිලි නේද දකුණු ධන අත කියන පුතේ මේ විසන්ධි පදය හොඳට අහගන්න දකුණු ධන අත කියන මේ විසන්ධි පදයේ දුවේ පුතේ මොකද වෙන්නේ පූර්වස්වර ලෝප සංදිය කියන මෙන්න මේ සංදි වර්ගයේදී පුතේ ලෝපය කියන සංදි කාර්යය පාවිච්චි කරලා පුතේ මොකද කරන්නේ ධන ලකුණට කලින් තියෙන අක්ෂරයේ තියෙන ස්වරය අපි ලොක් කරනවා ස්වරය ලොක් කරලා පුතේ අපි මොකද කරන්නේ මේ ඉතුරු වෙන හල් ව්‍යංජන අක්ෂරයට පුතේ මේ පසුපදයේ තියෙන අයන් එකතු කරලා පුතේ න කියන මෙන්න මේ අකුර හදා ගන්නවා ඒ කරලා පුතේ ගලපනවා දකුණත බවට පත් වෙනවා පැහැදිලි නේද පැහැදිලි නේද හරි එතකොට පුතේ මේ ඇවිල්ලා මොකක්ද පූර්වස්වර ලෝප සංදිය පූර්වස්වර ලෝප සංදිය දෙවෙනියට පුතේ සර් ඔයගොල්ලන්ට කිව්වා මොකද්ද පුතේ කිව්වේ දෙවෙනි සංදිය කියලා මොකද්ද කිව්වේ පරස්වර ලෝප සංදිය මොකද්ද පුතේ දෙවෙනි සංදිය පරස්වර ලෝප සංදිය ඕ දෙවෙනි සංදිය තමයි මොකද්ද පරස්වර ලෝප සංදිය පරස්වර ලෝප සංදිය හරි පුතේ දැන් පූර්වස්වර තේරුණු හින්දා දැන් පරස්වරය කියන එක ගැන දැන් යම්සි අදහසක් කියන වැදිනේ බලන්න දැන් සර් වෙනස් කරේ දැක්කද මේ ස්වර ලෝප කියන එක මම කැපුවේ නෑ පුතේ මැකුවේ නෑ සර් මැකුවේ මොකද්ද පූර්ව කියන වචනේ මැකුවා ඒ වෙනුවට පර කියන වචනේ මෙතන ලිව්වා නේ එතකොට ඔයාලට දැන් යම්කිසි අදහසක් එන්න ඕනේ නම් මේ ටික ඒ විදිහටමයි
වෙනස් වෙන්නේ කොතනද? මෙතන වෙනස් වෙන්නේ. නේ? අපි බලමු පුතේ. සර් ගන්නව උදාහරණයක්. සර් ගන්නව උදාහරණයක්. මුනි තුමා කියන උදාහරණ. මුනි තුමා කියන උදාහරණය. පුතේ මුනි තුමා කියන මේ සංදි පදය හොඳට අහගන්න පුතේ. මුනි තුමා කියන මේ සංදි පදය පුතේ මේක විසන්දි වෙන්නේ කොහොමද? විසන්දි වෙන්නේ මුනි මුනි ධන උතුමා මුනි ධන උතුමා හරියට පුතේ අර සර් ඉස්සෙල්ලාම මතකද සංදිය පැහැදිලි කරන්න මතකද ඔයගලන්ට ගත්තා ගුරු ධන උතුමා කියලා මතකයි නේද අන්න ඒ වගේ තමයි දුවේ පුතේ හරි මුනි ධන උතුමා තමයි පුතේ මොකද වෙන්නේ මුනි තුමා බවට පත් වෙන්නේ හරි එහෙනම් එතනදී පුතේ මොකද වෙන්නේ මේ සංදිය මොකද්ද වර්ගය මොකද්ද පරස්වර රූප සංදිය පරස්වර රූප සංදිය පුතේ අරන් ඉන්න ඕගලගේ ඇහැ අරන් ඉන්න කොතනද ධන ලකුණ ළඟට ඇහැ අරන් ඉන්න මේ තියෙන්නේ පුතේ විසන්දි පදේ මේ විසන්දි පදේ සර් ඔයගලන්ට මුලදී කිව්වා නේද ධන ලකුණත් එක්ක පද දෙකක් හෝ තුනක් හතරක් තියෙනවා නම් ඒ ඇවිල්ලා මොකද්ද විසන්දි පදේ නේද ඒක ඇවිල්ලා විසන්දි පදේ හරි එතකොට පුතේ එහෙමනම් මේ මුනි ධන උතුමා හරි මුනි ධන උතුමා කියන පුතේ මේ විසන්දි පදයේදී මොකද වෙන්නේ පරස්වරය පුතේ අපි ලොක් කරන්න ඕනේ එහෙනම් පුතේ මේ ධන ලකුණ ළඟට ඕගලංගේ ඇහැ අරගෙන එනවා පරස්වරය පරස්වරය කියන්නේ ඕ පසුපදේ පසුපදයේ තියෙන ස්වරය පුතේ මුල තියෙන ස්වරය පුතේ අපි මොකද කරන්නේ පුතේ ලොක් කරනවා මේ අපිට කියන්නේ ලෝපනේ ඕ පරස්වර ලෝපනේ නේද එතකොට පුතේ අපි මොකද කරන්න ලොක් කරන්න කපා හරින්න ඕනේ හරි අපි පුතේ මොකද කරන්නේ එහෙනම් මේ මුනි ධන උතුමා කියන මේ විසන්දි පදයේ පුතේ උතුමා කියන පරපදයේ මුල තියෙන මේ ස්වරය පුතේ උයන්න අපි කපනවා කපලා පුතේ අපි මේක ගලප ගන්නවා පුතේ කොහොමද ගලප ගන්නේ මුනි තුමා කියලා ගලප ගන්නවා කොහොමද පුතේ ගලප ගන්නේ මුනි තුමා කියලා අපි ගලප ගන්නවා පැහැදිලි නේද ඔන්න පුතේ මේ මොකක්ද මේක මොකක්ද පුතේ පරස්වර ලෝප සංදිය ඔව් පරස්වර ලෝප සංදිය සර් විශ්වාස කරනවාද ඔය පුතේ ඔයාලට පරස්වර ලෝප සංදිය පැහැදිලි ඇති කියලා හරි ඔය පුතේ ඊළඟට පරස්වර ලෝප සංදියට පස්සේ පරස්වර ලෝප සංදියට පස්සේ අපිට තියෙන්නේ දුවේ පුතේ ස්වර සංදිය මොකද්ද පුතේ ස්වර සංදිය ස්වර ස්වර දැක්කද සර් පූර්ව කියන එකක් මැකුවා ලෝප කියන එකක් මැකුවා දැක්කද එහෙනම් ඒ කියන්නේ පූර්ව පර කතන්දරයක් මේකේ නැහැ පුතේ ලෝප ආදේශ ආගම කතන්දරයක් මේකේ නැහැ ස්වර කියන සංදිය ස්වර සංදිය බලමු මොකද වෙන්නේ කියලා හරි පුතේ සර් ගන්නවා උදාහරණය සංදි පදය ගන්නවා මලසුන මොකද්ද පුතේ උදාහරණය මලසුන මලසුන කියන මෙන්න මේ සංදි පදය පුතේ මලසුන කියන මේ සංදි පදය පුතේ මේ ස්වර සංදිය මුල් කරගෙන ස්වර සංදිය මුල් කරගෙන මලසුන කියන මේ සංදි පදය හැදෙන්නේ කොහොමද පුතේ මල් මල් ධන අසුන මොකද්ද පුතේ මල් ධන අසුන මේ තමයි පුතේ විසන්දි පදේ මේ තියෙන්නේ විසන්දි පදේ මල් ධන අසුන නේද මල් ධන අසුන තමයි පුතේ මොකද වෙන්නේ මලසුන බවට පත් වෙන්නේ කොහොමද ඒක වෙන්නේ පුතේ බලන්න සංදිවන පද දෙකේ හොඳට බලන්න පුතේ අහගන්න සංදිවන පද දෙකේ පෙරපදයේ අග ඇති හල් ව්‍යංජන අක්ෂරය හා හරිද පෙරපදයේ අග ඇති හල් ව්‍යංජන අක්ෂරය සහ පසුපදයේ මුල ඇති ස්වරය පුතේ මොකද කරන්නේ ගලපනවා ගලපනවා එහෙනම් මොකද වෙන්නේ මේ හල් අයන්නට මේ හල් අයන්නට පුතේ මොකද වෙන්නේ මේ අයන්න පුතේ එන එකතු වෙනවා පුතේ එකතු වෙලා පුතේ හැදෙනවා මොකක්ද හැදෙන්නේ මෙන්න මෙහෙම හැදෙනවා ඕ මල සුන මල සුන දැක්කද මල් ධන අසුන පුතේ මොකද වෙන්නේ මල සුන බවට පත් වෙනවා මල සුන බවට පත් වෙනවා පැහැදිලි නේද පුතේ මේ මොකද්ද පුතේ මේ සංදිය ස්වර සංදිය ආ ඔන්න එහෙනම් සර් දැන් සංදි වර්ග ඔන්න තුනක් කතා කරා මොනවද සංදි වර්ග තුනක් කතා කරා පූර්වස්වර ලෝප සංදිය පරස්වර ලෝප සංදිය ස්වර සංදිය නේද පූර්වස්වර ලෝප සංදිය පරස්වර ලෝප සංදිය
ස්වර සන්ධිය කියන පුතේ ප්‍රධානම සන්ධි වර්ග ඔන්න තුනක් සර දැන් ඕගලන්ට පැහැදිලි කිරීමක් කරා. හරි. ඊළඟට පුතේ හතරවෙනි සන්ධි වර්ගය තමයි හොඳට අහගන්න. පුතේ හතරවෙනි සන්ධි වර්ගය තමයි පුතේ ස්වරාදේශ සන්ධිය. බලන්න සර් මේක මතක් නැහැ. මේකෙම ගන්න මේ බලන්න මේ ස්වරාදේශ සන්ධිය. පේනවද මේ? ස්වරාදේශ සන්ධිය කියනවා සංස්කෘත භාෂාවෙන් අපේ භාෂාවට ආපු සමාන ස්වර දීර්ඝය කියලා. මේ බලන්න සමාන ස්වරයන් තියෙනකොට පුතේ ඒ ස්වරයේ දීර්ඝාක්ෂරය තමයි පුතේ ආදේශ වෙන්නේ. මේ බලන්න ආටයි ආටයි පුතේ මොකද වෙන්නේ? ආ වෙනවා. ඊටයි ඊටයි මොකද වෙන්නේ? ඊ වෙනවා. ඌටයි ඌටයි මොකද වෙන්නේ? ඌ වෙනවා. නේ? මේ බලන්න ඊළඟට මේක බලන්න. ඒටයි ආටයි පුතේ මොකද වෙන්නේ? ඈ වෙනවා. ආටයි ඊටයි මොකද වෙන්නේ? එක්කෝ එයන් ආදේශ වෙනවා දුවේ පුතේ. එහෙම නැත්නම් ඒයන් ආදේශ වෙනවා. ආටයි ඌටයි මොකද වෙන්නේ? එක්කෝ ඔයන් ආදේශ වෙනවා. එහෙම නැත්නම් ඕයන් ආදේශ වෙනවා. හරි? ඊළඟට පුතේ ආයන්නට සහ උයන්නට පුතේ මොකද වෙන්නේ? ඕයන් ආදේශ වෙනවා. පුතේ මේ ටික දුවේ පුතේ වාගේ මතකෙ තියෙන්න ඕනේ. මේ ටික මතකෙ තියෙන්න ඕනේ පුතේ. මේ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න මතක තියාගන්න වෙනවා. පුතේ මේ ටික මතක තියාගත්තොත් තමයි දුවේ පුතේ ඔයාට පුළුවන්කම තියෙන්නේ ස්වරාදේශ සන්ධිය පුතේ නිවැරදිව කරන්න. ස්වරාදේශ සන්ධිය නිවැරදිව කරන්න පුළුවන්කම තියෙන නිසා හැම දරුවෙක්ම මම විශ්වාස කරනවා හැම දරුවෙක්ම මේ ටික මතක තියාගනී කියලා, මේ ටික බලාගනී කියලා. මේවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන, ඒ වගේම උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ දුවලා පුතාලා පුතේ ස්වරාදේශ සන්ධිය හරියට කරන්න පුතේ මේ ටික මතක තියාගන්න ඕනේ. ඒ නිසා හැම දරුවෙක්ම පුතේ මේ ටික හොඳට බලාගන්න. දැන් පුතේ අපි බලමු, එහෙනම් උදාහරණයක් බලමු. මේ මේ කියන මේ ක්‍රමවේදයන් ටික, මේ ආදේශ වෙන ආකාර ටික මතක තියාගෙන නේද සොරයන් වලට කොහොමද සොරයක් ආදේශ වෙන්නේ කියන කාරණාව මතක තියාගෙන පුතේ අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ සන්ධිය කොහොමද වෙන්නේ කියලා. සර් පුතේ ගන්නවා සන්ධිපදයක් ගන්නවා. බලන්න සන්ධිපදය තමයි පුතේ දෑත කියලා කියන්නේ. දෑත කියලා කියන්නේ පුතේ සන්ධිපදය. හොඳට අහගන්න. දෑත කියලා කියන්නේ මොකද්ද පුතේ? සන්ධිපදය තමයි දෑත කියලා කියන්නේ. හරි. එතනදී පුතේ සන්ධිපදය දෑත කියලා ගත්තහම මේකේ පුතේ විසන්ධිය. මේ දෑත කියන සන්ධිපදයේ විසන්ධිය තමයි පුතේ දේ ධන අත. මොකද්ද පුතේ විසන්ධිය? දේ ධන අත. දේ ධන අත තමයි පුතේ මොකද වෙන්නේ? දෑත බවට පත් වෙන්නේ. දැන් බලන්න ඕනේ එහෙනම් කොහොමද මේ ස්වරාදේශ සන්ධියේදී දේ ධන අත කියන මේ විසන්ධි පදය දෑත බවට පත් වෙන්නේ කොහොමද? කොහොමද මේක දෑත බවට පත් වෙන්නේ කියලා අපි බලමු. කොහොමද දෑත බවට පත් වෙන්නේ? පුතේ බලන්න සන්ධිවන පද දෙකේ හොඳට අහගන්න දුවේ පුතේ. සන්ධිවන පද දෙකේ පුතේ පෙර පදයේ ධන ලකුණට කලින් තියෙන පදයේ පෙර පදයේ තියෙනවා පුතේ අක්ෂරය මොකද්ද තියෙන්නේ? දෙයන්නනි තියෙන්නේ. දෙයන්න කියන අක්ෂරය තියෙන්නේ. පුතේ අපි මේකේ ස්වර ව්‍යංජන වෙන් කරමු පුතේ. කොහොමද දෙයන්න හැදෙන්නේ පුතේ? හල් දයන්න නේද? හල් දයන්න ධන යන්න තමයි පුතේ මොකද වෙන්නේ? දේ බවට පත් වෙන්නේ. නේ? හල් දයන්න ධන යන්න තමයි මොකද වෙන්නේ පුතේ? දේ බවට පත් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් පුතේ අපි මොකද කරන්නේ? මේ පුතේ සන්ධිවන පද දෙකේ පෙර පදයි මේ දෙයන්නේ පුතේ මේ හැංගිලා තියෙන මේ ස්වරය තමයි මොකද්ද? එයන්න. මේ එයන්නටයි මේ අයන්නටයි ධන ලකුණට පස්සේ තියෙන පදේ මේ අයන්නටයි මේ එයන්නටයි පුතේ මේ දෙකට පුතේ මේ දෙක වෙනුවට අපි ආදේශ කරනවා. ඇයි? මොකද සන්ධි වර්ගය මොකද්ද? ස්වරාදේශ. ස්වරාදේශ සන්ධිය. මතකද සර් සන්ධි කාර්යයන් පැහැදිලි කරනකොට සර් කිව්වා මතකද ආදේශයේදී මොකද වෙන්නේ? ස්වරයන් දෙකකට පුතේ මොකද වෙන්නේ? වෙනත් ස්වරයක් ආදේශ වෙනවා. එහෙම නැත්නම් තියෙන ව්‍යංජනාක්ෂරය වෙනුවට වෙනත් ව්‍යංජනාක්ෂරයක් ආදේශ වෙනවා. ඒ වගේ පුතේ මොකද වෙන්නේ? මේ එයන්නටයි මේ අයන්නටයි කියන මේ අක්ෂර දෙක වෙනුවට පුතේ ආදේශ වෙනවා මොකක්ද? සර් ඉස්සෙල්ලා ලියලා පෙන්නුවා බෝඩ් එකේ. බෝඩ් එකේ ඉස්සෙල්ලා ලියලා පෙන්නුවා ඔයගලන්ට මතක තියාගන්න කියලා කිව්වා මතකද? ආටයි ආටයි ආ වෙනවා. ඊටයි ඊටයි ඊ වෙනවා. ඌටයි ඌටයි ඌ වෙනවා. ඒටයි ආටයි මොකද වෙන්නේ? ඈ වෙනවා. එහෙනම් පුතේ මොකද වෙන්නේ? ඒටයි ආටයි මොකද පුතේ වෙන්නේ? ඈ වෙනවා. එහෙනම් පුතේ
මේ ඈ යන්න පුතේ ඔන්න ඊළඟට එකතු වෙනවා කාත් එක්කද මේ හල් දයන්නත් එක්ක දැන් මේ යන්නටයි අයන්නටයි වෙනුවට නිකුතේ මේ ඈ යන්න ආදේශ උනේ මේ ඈ යන්න පුතේ ඊළඟට එකතු වෙනවා මෙන්න මෙයක් එක්ක හල් දයන්නත් එක්ක පුතේ එකතු වෙනවා එකතු වෙලා පුතේ හැදෙනවා අකුර මොකක්ද දෑ යන්න හැදෙනවා දෑ යන්න හැදෙනවා පුතේ මේ තයන්න පුතේ ඒ විදිහටම මෙතනට එනවා හරි ඔන්න පැහැදිලි නේද දේ දන අත පුතේ මොකද වෙන්නේ දෑත බවට පත් වෙනවා මේ දන අත පුතේ මෑත බවට පත් වෙනවා පැහැදිලි නේද පූජා දන උත්සව පුතේ පූජෝත්සව බවට පත් වෙනවා පැහැදිලි නේද පුළුවන් ඈ ඔන්න එහෙනම් ස්වරාදේශ සංධිය සර් විශ්වාස කරනවා දුවේ පුතේ ඔයගලන්ට ස්වරාදේශ සංධිය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා සර් විශ්වාස කරනවා පුතේ සර් බෝඩ් එක මකනවා හරි පුතේ ඊළඟට සර් ඔයගලන්ට පුතේ කිව්වා ඊළඟට සංධිවල සංධි වර්ගයන් ටික සර් පැහැදිලි කරගෙන යනකොට පුතේ සර් කිව්වා ඊළඟට සර් ගන්නවා කිව්වා මේ දේශ කියන කේ මාදේශ කියන කෑල්ලෙම පුතේ සර් ගන්නවා ඊළඟ සංධිය. මොකක්ද ඊළඟ සංධිය? කියන්නේ ස්වරාදේශ වලට පස්සේ මොකද්ද පුතේ ඊළඟ සංධිය? ඔව් කියන්නේ ගාත්‍රාදේශ නේ? ඔව්. ගාත්‍රාදේශ. හරි. ගාත්‍රාදේශ සංධිය. පුතේ ගාත්‍රාදේශ සංධියේදී පුතේ මොකද වෙන්නේ? ගාත්‍රාදේශ සංධියේදී? ඔව් ගාත්‍රාදේශ සංධිය කියලා කියන්නේ පුතේ තියෙන ව්‍යංජනාක්ෂරය වෙනුවට හරි තියෙන ව්‍යංජනාක්ෂරය වෙනුවට පුතේ මොකද වෙන්නේ වෙනත් ව්‍යංජනාක්ෂරයක් අපි ගේනවා හරි තියෙන ව්‍යංජනාක්ෂරය වෙනුවට අපි පුතේ වෙනත් ව්‍යංජනාක්ෂරයක් ගේනවා ගාත්‍රාදේශ සංධියේදී අපි බලමු උදාහරණයක් සර් ගන්නවා පුතේ උදාහරණයක් දඩ යම් කියලා මොකද්ද පුතේ උදාහරණය දඩ යම් හරි මේ දඩයම් කියලා කියන්නේ පුතේ සන්ධිපදයක්. දඩයම් කියලා කියන්නේ මොකද්ද පුතේ? සන්ධිපදයක්. පුතේ මේ සන්ධිපදය මේකේ විසන්ධිය තමයි පුතේ මොකද්ද? දඩ දන කම්. පුතේ දඩ දන කම් කියලා කියන්නේ පුතේ මේ දඩයම් කියන මේ සන්ධිපදයේ විසන්ධිපදය තමයි පුතේ දඩ දන කම්. හරි? පැහැදිලි නේද? මේ දඩ දන කම් කියන පුතේ විසන්ධි පදේ තමයි පුතේ සන්ධි වෙන්නේ කොහොමද දඩ යම් කියලා හරි දඩ යම් කියලා පුතේ සන්ධි වෙන්නේ දඩ දන කම් කියන මේ විසන්ධි පදේ තමයි පුතේ දඩ යම් කියලා සන්ධි වෙන්නේ බලන්න එහෙනම් පුතේ මේ ගාත්‍රාදේශ මේ සන්ධියේදී ගාත්‍රාදේශ සන්ධියේදී මොකද වෙලා තියෙන්නේ මේ දඩ දන කම් කියන මේ සන්ධිවන පද දෙක පුතේ මේ සන්ධිවන පද දෙක මේ විසන්ධි පදය මේ පසු පදයේ මුල තියෙන පුතේ මේ කයන්න වෙනුවට කම් කියන මේ කයන්න වෙනුවට පුතේ මේ තියෙන ව්‍යංජනාක්ෂරය වෙනුවට එහෙම නැත්නම් මේ තියෙන ගාත්‍රාක්ෂරය වෙනුවට පුතේ මොකද වෙලා තියෙන්නේ කයන්න වෙනුවට ආදේශ වුණා මොකද්ද පුතේ යයන්නක් ආදේශ වුණා එනවා කයන්න වෙනුවට පුතේ යයන්නක් ආදේශ වුණා මොකද වුනේ දඩ දන කම් පුතේ දඩ යම් වුණා. පැහැදිලි නේද? දඩ යම් වුණා. තවස උදාහරණයක් ගන්නවා නම් එහෙම පුතේ සිටි දන කම් පුතේ මොකද වෙන්නේ? සිටි යම් වෙනවා. සිටි දන කම් සිටි යම් වෙනවා. හරි. පුතේ සිටු දන කම් පුතේ සිටු වම් වෙනවා. පැහැදිලි නේද? සිටු දන කම් සිටු වම් වෙනවා. පුතේ අන්න ඒ වගේ දුවේ පුතේ මොකද වෙන්නේ? ගාත්‍රාදේශ සංධියේදී පුතේ වෙන්නේ මොකක්ද මේ විසන්ධිවන පදය විසන්ධිපදය සංධිවන පද දෙකේ පුතේ එක්ක පෙර පදේ එහෙම නැත්නම් පසු පදේ නම් මුල තියෙන අක්ෂරය පුතේ පෙර පදේ නම් පසු තියෙන අක්ෂරය වෙනුවට පුතේ මොකද වෙන්නේ වෙනත් ගාත්‍රාක්ෂරයක් වෙනත් ව්‍යංජනාක්ෂරයක් පුතේ මොකද කරන්නේ අපි පමුණවනවා ආදේශ කරනවා හරි පැහැදිලි නේද ඒ පුතේ මොකක්ද මේ ඇවිල්ලා ගාත්‍රාදේශ සංධිය හරි සර් පුතේ බෝඩ් එක මකනවා මේ ඇවිල්ලා ගාත්‍රාදේශ සංධිය හරි ඊළඟට දුවේ පුතේ ඊළඟට ගාත්‍රාදේශ සංධියට පස්සේ පුතේ සර් ගන්නවා උදාහරණය ඊළඟ සංධි වර්ගය පුතේ සර් කිව්වා ඔයගලන්ට මේ ගාත්‍රාදේශ සංධියෙන් අපිට ගන්න පුළුවන් ඊළඟ සංධි වර්ගය මොකද්ද ගාත්‍රාදේශ ඊළඟට මොකද්ද ගාත්‍රාක්ෂර ලෝප සංධිය නේ ගාත්‍රාක්ෂර ගාත්‍රා කියන කේ ගාත්‍රා දේශ කියන කේ දේශ කියන එක අයින් කරලා පුතේ අපි ගන්නවා ගාත්‍රාක්ෂර
ගාත්‍රාක්ෂර ලෝප සංධිය ගාත්‍රාක්ෂර ලෝප සංධිය අන්න පුතේ ගාත්‍රාක්ෂරය අපි මොකද කරන්නේ දුවේ පුතේ ලොක් කරනවා ඒකයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියන්නේ පුතේ මෙතනදී මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා දැන් මතකයි නේද දැන් සෙයිසෙල් අර මතකද ස්වරාදේශ සංධිය පැහැදිලි කරනකොට මතකද පුතේ ස්වරාදේශ සංධිය පැහැදිලි කරනකොට මතකට ඕගලන්ට කිව්වා ආටයි ආටයි ආ වෙනවා ඊටයි ඊ වෙනවා ඌටයි ඌටයි ඌ වෙනවා එහෙම සර් පැහැදිලි කරා නේද ආ ඒ වගේ පුතේ මේ ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියන මෙන්න මේ සංධි වර්ගයේ පුතේ ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ පුතේ මෙන්න මේ කාරණා බලන්න පුතේ මේ මොනවද කියලා බලන්න මේ මොනවද කියලා ඉවර වෙලා බලන්න මේව දන්නවද කියලා ඕගොල්ලෝ මේ 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 අකුරු ටික දන්නවද පුතේ ඕගොල්ලෝ මොනවද මේ අකුරු මොනවද මේ මේ සංඥා කපුරු නේ පුතේ ගජඩ දබ පුතේ මේ සංඥා කපුර හැදෙන්නේ කොහොමද දැන් උදාහරණයකට පුතේ මේ සංඥක බයන්න එහෙම නැත්නම් අපි කියනවා අඹ බයන්න කියලා පුතේ අඹ බයන්න කොහොමද පුතේ හැදෙන්නේ හල් මයන්න හල් මයන්න ධන පුතේ අල්ප බයන්න එකතු වෙලා තමයි පුතේ හැදෙන්නේ කොහොමද සංඥක බයන්න හැදෙන්නේ සංඥක බයන්න හැදෙන්නේ ඒ වගේ පුතේ මේ සංඥක ගයන්න සංඥක ජයන්න සංඥක ඩයන්න සංඥක දයන්න කොහොමද හැදෙන්නේ පුතේ ඔව් කොහොමද හැදෙන්නේ අනුස්වාරයනේ පදේ මේ ඇවිල්ලා පුතේ සංදි පදේ කොහොමද පුතේ මේ සංදි පදේ හැදෙන්නේ කොහොමද කොලම් දොට කියන එක කොහොමද පුතේ විසන්දි වෙන්නේ කොහොමද කොලම් දොට කියන එක හැදෙන්නේ කොළඹ ඔන්න බලන්න කොළඹ ඔන්න අඹ බයන්නනේ සංඥක බයන්න කොළඹ ධන තොට කොළඹ ධන තොට තමයි පුතේ මොකද වෙන්නේ කොළඹ ධන තොට තමයි මොකද්ද පුතේ වෙන්නේ කොළොම් තොට බවට පත් වෙන්නේ සර් නැවතත් මෙතන මෙහෙම ලියන්නම් ඕගලන්ට පැහැදිලි වෙන්න පුතේ කොළඹ ධන තොට කියන මෙන්න මේ විසන්දි පදය තමයි පුතේ මොකද වෙන්නේ කොළොම් තොට බවට පත් වෙන්නේ පැහැදිලි නේද එතකොට පුතේ බලන්න එහෙනම් මොකද්ද උනේ සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති සංඤකාක්ෂරය වෙනුවට මොකද පුතේ වෙන්නේ එහි ඇවිල්ලා එහි තියෙන සංඤකාක්ෂරයේ තියෙන අනුනාසික්‍ය පුතේ අපි මොකද්ද කරන්නේ පූර්ණනාසික්‍යයක් බවට පත් කරනවා පූර්ණනාසිකාක්ෂරයක් බවට පත් කරනවා ඒ කියන්නේ පුතේ මේ සංඤක බයන්න හැදෙන්න පුතේ හේතු උනේ මොනවද හල් මයන්න සහ අල්ප බයන්න කියන අක්ෂර දෙක ඒකේ පුතේ තියෙන මේ අල්ප අල්පාක්ෂරය පුතේ අපි අයින් කරලා ගාත්‍රාක්ෂරය අපි අයින් කරලා පුතේ මොකද කරන්නේ ඉතුරු වෙන පුතේ අර්ධන් නාසිකය අපි පුතේ මොකද කරන්නේ පූර්ණ නාසිකාක්ෂරයක් බවට පත් කරනවා හරි කොළඹ ධන තොට පුතේ කොළොම් තොට බවට පත් වෙනවා හැබැයි පුතේ අපිට ඕන නම් මෙතනට කොළොම් තොට කියලා කියන්නත් පුළුවන් ඈ බිඳුව දාලා කියන්නත් පුළුවන් බිඳුව දාලා කිව්වා කියලා වැරද්දක් නැහැ කොළොම් තොට කියලා පුතේ පාවිච්චි වෙනවා කොළොම් තොට හරි කොළොම් තොට කොළොම් තොට හරි එතකොට පුතේ මේ ඇවිල්ලා පුතේ මොකක්ද එහෙමනම් සංදිපදේ මේ සංදිපදේ මේකේ විසන්දිය කොළඹ ධන තොට කොළොම් තොට බවට පත් වෙනවා සර් තව පොඩි උදාහරණයක් මේකට පැහැදිලි කරන්නම් මේ ගාත්‍රාක්ෂර ලෝප සංධියට බෝල පුතාලට සර් තව උදාහරණයක් පැහැදිලි කරන්නම් පුතේ හොඳට බලා ගන්න හොඳට බලා ගන්න අපි ගමු පුතේ මෙන්න මෙහෙම ලිඳ ලිඳ ධන පඩිය මොකද්ද පුතේ ලිඳ ධන පඩිය පුතේ ලිඳ ධන පඩිය කියන මේ විසන්දිය ගත්තහම පුතේ දුවේ පුතේ මේ විසන්දි පදයේ පුතේ කොහොමද මේක සංදි වෙන්නේ කොහොමද පුතේ බලන්න සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති සංඤකාක්ෂරයේ තියෙන අර්ධානුනාසික්‍ය පුතේ අපි මොකද කරන්නේ පූර්ණනාසිකාක්ෂරයක් බවට පත් කරනවා එහෙනම් පුතේ මොකද වෙන්නේ මේ සංඤක දයන්න කොකෙන්ද හැදෙන්නේ බිඳුවෙන් හැදෙන්නේ පුතේ එහෙනම් මොකද වෙන්නේ ලිඳ පඩිය පුතේ මොකද වෙන්නේ සංදි වෙනකොට ලිං පඩිය බවට පත් වෙනවා ලිඳ පඩිය මොකද වෙන්නේ පුතේ ලිං පඩිය බවට පත් වෙනවා පැහැදිලි නේද ලිඳ පඩිය ලිං පඩිය බවට පත් වෙනවා පුතේ ගඟ පොළ පුතේ මොකද වෙන්නේ පුතේ ගම් පොළ බවට පත් වෙනවා ඕ හරි ගඟ පොළ මොකද වෙන්නේ ගම් පොළ බවට පත් වෙනවා හරි අන්න ඒ වගේ පුතේ මේ ඇවිල්ලා මොනවද ගාත්‍රාක්ෂර ලෝප සංධිය ගාත්‍රාක්ෂර ලෝප සංධිය තමයි සර් මේ පුතේ ඔයාලට පැහැදිලි කරන්න යෙදුනේ හරි ඊළඟට පුතේ ඔන්න දැන් සර් විශ්වාස කරනවා දුවේ පුතේ මේ වෙනකොට මේ වීඩියෝ පටය නරඹන දුවට පුතාට මම විශ්වාස කරනවා
පූර්වස්වර ලෝප සන්ධිය පරස්වර ලෝප සන්ධිය ස්වර සන්ධිය ස්වරාදේශ සන්ධිය නේද ගාත්‍රාදේශ සන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය කියන පුතේ ප්‍රධාන සන්ධි වර්ග පුතේ 6 සර් විශ්වාස කරනවාද ඔය පුතේ ඔයගලන්ට දැන් මේ වෙනකොට පැහැදිලි වෙන්නේ නැති කියලා පුතේ සර් විශ්වාස කරනවා හරි ඊළඟට පුතේ සර් කතා කරනවා ඔන්න රූප තුන රූප තුන මුල් කරගෙන යන සන්ධි වර්ග තුන මොකක්ද පුතේ පළවෙනි එක තමයි పూర్ව రూప సంధి මොකද්ද පුතේ පළවෙනි එක పూర్ව రూప సంధి මතකයි නේ පුතේ සර් සංධි කාර්ය පැහැදිලි කරනකොට මතකයි නේද පැහැදිලි කරා මොනවද සංධි කාර්ය ලෝප ආදේශ ආගම රූප කියලා මතකයි නේ මුලින්ම පැහැදිලි කරා අන්නේ රූප කියන සංධි කාර්ය මුල් කරගෙන පුතේ යන සංධි වර්ග තුන තමයි පුතේ මේ පැහැදිලි කරන්නේ හරි ඔන්න పూర్ව రూప කියන්නේ මොකද්ද පුතේ පෙර තියෙන රූපය මොකද වෙන්නේ පසුපදයට යනවා ඉතින් ඒ වෙනුවට පුතේ මොකද වෙන්නේ අල් තයන්න තමයි එන්නේ හල් තයන්න ඉන්නේ පුතේ යන්නේ එතකොට මේ හල් තයන්නට මෙතන මේ තිබුණු අයන්න එකතු වෙලා පුතේ මොකද වෙන්නේ ත බවටපත් වෙනවා පැහැදිලි නේද වත් දන හල පුතේ මොකද වෙන්නේ වත්තල බවටපත් වෙනවා පැහැදිලි නේද කම් දන හල පුතේ මොකද වෙන්නේ කම්මල බවටපත් වෙනවා තේරෙනව නේද හරි හොඳයි ඊළඟට පුතේ ඔන්න පූර්ව රූප සංධි පූර්ව රූප සංධියේදී නම් මොකද වෙන්නේ පෙර පදයේ තියෙන අග තියෙන මේ ස්වરૂපය තමයි පුතේ එන්නේ පසු පදයට ඉතරයක් තියෙන්නේ පෙර පදයේ අග තියෙන්නේ පුතේ හල්කයන්ක් තියෙන නිසා පුතේ මේ ගයන්න පුතේ මෙතනට යනකොට පුතේ මොකද වෙන්නේ ඒ ස්ථානීය තියෙන ස්වરૂපය තමයි පුතේ ගන්නෙ පැහැදිලි නේද ඒ ස්ථානීය තියෙන ස්වરૂපය තමයි ගන්නෙ හරි එතකොට පුතේ මොකද වෙන්නේ ඔන්න කොක්ඳනගල කියන මේ විසන්ධි පදයේ පුතේ කොහොමද එහෙනම් සංධි වෙන්නේ කොක්ඳල කියලා සංධි වෙනවා පුතේ මොකක්ද සංධි වර්ගය පරරූප සංධිය පුතේ කොක්ගල වගේම තමයි පුතේ අපිට ගන්න පුළුවන් අත්ඳනගල පුතේ මොකද වෙන්නේ අග්ගලා බවටපත් වෙනවා නේද අත්ඳනගලා පුතේ මොකද වෙන්නේ අග්ගලා බවටපත් වෙනවා හරි ආ එතකොට පුතේ සර් මේ පැහැදිලි කරේ මොකද්ද පුතේ මේ සංධිය පරරූප සංධිය ඊළඟට පුතේ සර් පර කියන එක පුතේ මැකුවා එතනින් ලියනවා පුතේ මොකද්ද ඊළඟ රූපය මොකද්ද පුතේ ද්විත්ව රූප සංධිය ද්විත්ව පුතේ ද්විත්ව කියන වචනේ තියෙනවා පුතේ මොකද්ද තියෙන්නේ පුතේ ද්විත්ව කියන වචනේ දෙකක් කියන අදහස තියෙනවා නේ ද්විත්ව කියන වචනේ මොකද්ද පුතේ තියෙන්නේ දෙකක් කියන අදහස තියෙනවා එහෙනම් පුතේ ද්විත්ව රූප සංධිය කියන්නේ මොකද්ද පුතේ දෙකක් වෙනවා යුගලයක් වෙනවා සර් ගන්නවා පුතේ උදාහරණයක් ඔන්න බලන්න පොල් දන අත්ත හොඳට බලන්න පුතේ පොල් දන අත්ත පුතේ පොල් දන අත්ත කියන මේ විසන්ධි පදය පොල් දන අත්ත කියන මේ විසන්ධි පදයේ පුතේ මේක සංධි වෙනකොට මොකද පුතේ වෙන්නේ සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ඇති හල් ව්‍යංජනය පුතේ මොකද පුතේ වෙන්නේ ද්විත්වයක් බවට පත් වෙනවා පුතේ ඒක දෙකක් බවට පත් වෙනවා ද්විත්ව රූප සංධි මොකද වෙන්නේ එහෙනම් ඔන්න පොල් කියන එක පුතේ හැම වෙනවා සංධි වෙනකොට පොල් පොල් මේ හල් අයන්න ද්විත්ව රූප වෙලා මේ වැඩිපුර එකතු වුණ පුතේ අමතරව එකතු වුණ මේ හල් අයන්නත් එක්ක පුතේ මොකද වෙන්නේ පරපදයේ තියෙන මේ අයන්න ස්වරය පුතේ එකතු වෙලා ල බවටපත් වෙනවා පොල් දන අත්ත පුතේ පොල්ලත්ත බවටපත් වෙනවා පොල්ලත්ත බවටපත් වෙනවා පොල් දන අත්ත පුතේ ද්විත්ව රූප සංධියේදී පොල්ලත්ත බවටපත් වෙනවා ගොක් දන අත්ත පුතේ ගොක්කත්ත බවටපත් වෙනවා නේද ගොක් දන අත්ත ගොක්කත්ත බවටපත් වෙනවා පුතේ මල් දන අත්ත පුතේ මොකද වෙන්නේ මල්ලත්ත බවටපත් වෙනවා මල් දන අත්ත මල්ලත්ත බවටපත් වෙනවා හරි පැහැදිලි නේද පුතේ ද්විත්ව රූප සංධිය ද්විත්ව රූප සංධිය පැහැදිලි පුතේ දැන් සර් මේ වෙනකොට පුතේ ඔයාලට සාකච්ඡා කරා වුණේ නම් සංධි වර්ග දැන් නමයක් කතා කරලා තියෙනවා මොනවද සංධි වර්ග නමය පූර්වස්වර ලෝප සංධිය පරස්වර ලෝප සංධිය ස්වර සංධිය ස්වරාදේශ සංධිය ගාත්‍රාදේශ සංධිය ගාත්‍රාක්ෂර ලෝප සංධිය పూర్ව රූප සංධිය පර රූප සංධිය ද්විත්ව රූප සංධිය
අවසානයේට පුතේ මොකක්ද ආගම සංධිය මොකක්ද පුතේ සංධිය ආගම සංධිය ආගම සංධිය පුතේ ආගම සංධිය කියලා කියන්නේ මොකක්ද ආගම සංධිය කියලා කියන්නේ ස සංධි කාර්යයන් පැහැදිලි කරනකොට පුතේ මුලින්ම ඔයාලට කිව්වා ආගම කියලා කියන්නේ මොකද්ද දුවේ පුතේ අමුතුෙන්ම අක්ෂරයක් කියන එකට නේ ආගන්තුකයෙකුගේ පැමිණීම අලුතෙන්ම අක්ෂරයක් කියන එක තමයි ආගම කියලා කියන්නේ එහෙනම් දුවේ පුතේ ආගම කියන මෙන්න මේ සංධිය ගත්තම සංධි වර්ගය ගත්තම පුතේ මොකද වෙන්නේ කියලා අපි බලමු බලන්න පුතේ ස ගන්නවා පුතේ උදාහරණයක් V ධන අවුල් මොකද්ද පුතේ උදාහරණය එන්න පුතේ ගත්තා විසන්ධි පදය ගත්තා පුතේ මොකද්ද විසන්ධි පදය V ධන අවුල් පුතේ V ධන අවුල් මොකද වෙන්නේ කියන්න ඕගොල්ලෝ දන්නවා V ධන අවුල් මොකද වෙන්නේ පුතේ ඔව් වියවුල් බවට පත් වෙනවා වියවුල් බවට පත් වෙනවා පුතේ මොකක් බවටද පත් වෙන්නේ V ධන අවුල් මොකද්ද වෙන්නේ පුතේ V ධන අවුල් V ධන අවුල් මොකද පුතේ වෙන්නේ V ධන අවුල් මොකද පුතේ වෙන්නේ වියවුල් බවට පත් වෙනවා V ධන අවුල් වියවුල් බවට පත් වෙනවා නේ V ධන අවුල් වියවුල් බවට පත් වෙනවා බලන්න පුතේ මොකද උනේ අලුතෙන් මොකක්ද ආපු අක්ෂරේ මොකක්ද ආවේ පුතේ යයන්නක් ඇවිල්ලා තියෙන පුතේ හල් යයන්නක් පුතේ හල් යයන්නක් පුතේ ආගම වුණා පුතේ හල් යයන්නට පුතේ මේ අයන් එකතු වෙලා පුතේ යයන්න හැදුනා V ධන අවුල් පුතේ මොකද වෙන්නේ වියවුල් බවට පත් වෙනවා පුතේ ni ධන අවුල් පුතේ නිරවුල් බවට පත් වෙනවා de ධන ආකාර පුතේ දෙආකාර බවට පත් වෙනවා පුතේ කිරි මැටි කිරි මැටි ධන ආන පුතේ මොකද වෙන්නේ කිරි මැටි යාන බවට පත් වෙනවා පැහැදිලි නේද අන්න පුතේ මොකද්ද පුතේ ආගම සංධිය මේ ඇවිල්ලා පුතේ මොකද්ද ආගම සංධිය පුතේ මේ සංධි වෙන පද දෙකේ දුවේ පුතේ පෙර පදයක් නැති අග පදයක් නැති පුතේ අක්ෂරයක් මොකද වෙන්නේ දුවේ පුතේ අමුතුයෙන්ම පුතේ අකුරක් එනවා අලුතෙන්ම අමුතුයෙන්ම අකුරක් ඇවිල්ලා පුතේ ගැළපෙන සංධිය තමයි දුවේ පුතේ මොකක්ද ආගම සංධිය කියලා කියන්නේ හරි පැහැදිලි නේද සර් විශ්වාස කරනවා දුවේ පුතේ ඔයගලන්ට මොනවද සංධියක් කියන්නේ මොකක්ද නේද සංධියක් කියන්නේ මොකක්ද පුතේ පෙරපදයේ කියන්නේ මොකද්ද පසුපදයේ කියලා කියන්නේ මොකද්ද සංධිය කියන්නේ මොකද්ද සංධි පදය කිව්වම මොකද්ද විසන්ධි පදය කියලා කිව්වම මොකක්ද නේද සංධි කාර්යයන් ප්‍රධාන වශයෙන් ගත්තම මොනවද සංධි කාර්යයන් තියෙන්නේ සංධි වර්ග කීයක් තියෙනවද 10ක් තියෙනවා ඒ ටික මං කව පිළිවෙලට බලා ගන්න ඕනේ කියලා නේ ඒක සර්ගේ පිළිවෙලම වෙන්න ඕනේ නෑ පුතේ ඔයාලට යම්කිසි පිළිවෙලක් හැම ව්‍යාකරණාංගිකෙදිම පුතේ පිළිවෙල කියන එක තියාගන්න කියලා සර් පැහැදිලි කරා නේද ඊළඟට පුතේ සර් එකින් එක ඉතාමත්ම කෙටියෙන් සරලව පුතේ ඔයාලට උදාහරණ දක්වමින් සර් පැහැදිලි කරා සංධි වර්ග 10 කොහොමද වෙන්නේ කියන එක ඉතින් සර් විශ්වාස කරනවාද ඔය පුතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන මේ අපේ දැන් රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක ඔයාලගේ අධ්‍යාපනයේ යම් යම් කරුණු පුතේ ඔයාලට මගහැරිලා තියෙන්නේ ඉතින් මේ මගහැරිච්ච කොටස් පුතේ මගහැරුණු කොටස් යම් කිසි දරුවෙක්ට මේ සංධි කියන ව්‍යාකරණාංගයේ මගහැරිලා තියෙනවා නම් සර්ගේ මේ වීඩියෝව හරහා වීඩියෝව හේතුවක් වෙලාද මේ පුතේ මම විශ්වාස කරනවා ඕගොල්ලෝ ඒ ව්‍යාකරණාංගයේ පුතේ හරියට සකස් කරගනී කියලා සර් විශ්වාස කරනවා සර් සුබ පතනවා හැම දරුවෙක්ටම ඉහළ සාමාර්ථයකට සාමාන්‍ය පෙළ විභාගයේදී උසස් පෙළ විභාගයේදී දුවේ පුතේ ඉහළ සාමාර්ථයකට යන්න දුවට පුතාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා දුවේ පුතේ සර් ප්‍රාර්ථනා කරනවා හැම දරුවෙක්ම මහන්සි වෙන්න හැමෝටම සුබ අනාගතයක්